අයිබෝන් රයිතත්තන YouTube චැනල් එකට මේක දෙැපි කතාගන්න පස් දහට අතරිස්සක පෝලිින් කවට් එක මලින් කලින් වීඩිය අකරප එක කන්ෆිගරේෂන් කරගන්න කොමද කියනක තම පෙන්න්නන්නේ ඉතින් වාට වයිෆයිගලින් කනෙක් කරගන්න පුළුවන් මේ පස් දහට අතරිස්සකේද තීර තියෙන පිටිපස ජිල්තින පි කනෙක් කරදි පිටිපස දාල්තින පාස එක දාලා කනෙක්ස් කරපු හම වාට පුළුවන් වයිෆයිලින් කනෙක්ටවෙන්න ඉතින් මම මේ රව් එක කන්ෆී කරන්නේ නෙට්ව කේබල්ලයක් කනෙක් කරලා නෙට්ව කේබල කනෙක් කරගට පස්සේගේ අපිට පුළුවන් මේක ඩිෆෝල්ට යුසනම් පාස එක දීලා Google Chrome එකින් අපි පවසරයකින් එකසි අනු දෙකයි ඩොට් එක සට එකයි ඩොට් එක කරලා එනෙක්ටට කරන්න තුරවාගේ යුසනයම් මේකුයි පාස ඩේගු යනවා මේක ඩිෆෝල්ට යුසනම් පාස දීල තියෙනවා යුසනම කඩමින් පාස එක පාස කල තම පෝලින් කවට ගොඩක් කලා වට තියෙන්නේ සයින්ින් වෙන්න මුලි මට පේන්නේ ස්ටේටස් පේච් එක රවට ස්ටේටස් පේච්චගේ ටේබල් දෙයක් පෙන්න එකක් ඉන්ටෙටල්ට කන්ෆික වෙලා තියෙනක අනිත්තක පෝටවල්ට ්‍රී කන්ෆිකට් වෙලා තියෙන ටේබල් එක ඉතින් අපිට මේක අපි කන්ෆි කරන්නේ ඉන්ටෙන්ටල්ට කනෙක්ලා තියෙන ටේබල් එක තමා ඒක වාට ස්ටික්ස් පෙන්නති වට පෙන ඩවන් ස්පීට් එක අප්ස්ට්‍රීම්ගේ ස්පීඩ් එක නෝමල් කොමද කියලා පෙන්නනවා ඊට පස්සේ ට පුළුවන් ස්ටටික්ස්ටික්ස් ොල්ට ගියාට පස්සේ ඒ ඩල් ල පෙන්න්නනවා ඔවාගේ අප්ස්්‍රීම්ගේ සෙන් මාර්ටන් එක කව්පුට් එක ඇනබල් රේට් එක කොහොමද ලයින් කනෂන් කියලා ඉට පසේ වෑන් කියන කනෙක්ෂණ එක තම පින්ටට් කනෙක් කරන්නේ ඉතින් ඒකද ATMම් එක ATMම් සටින්ස් පෙන්න්නවා ඉතින් ඒක තමාර ඉට පස ඩල් ස්ටටිස්ටික්ල සටින්ස් පෙන්න්නවා ATMම් වෑන් කියන එක තමා අපි අපි සිලෙක් කල්ලා ඒක ටේබල් එක තමා අපි එඩිට් කරන්නේ සිලෙක් කරගන්න ඕන අපි මේ ඉන්ටනෙට් තියෙන ටේබල් එක උඩම පෙන්නන ඒ ටේබල සිලෙක් කරාට පස්සේ අපිට පෙන්නනවා උඩ VPI VCI VPI 8යි VCI 35යි ඊට පස්සේ encapsulation එක connection mode එක ඊට පස්සේ connection type එක මොකක්ද කියන එක අපි මුකුත් වෙනස් කරන්න නෑ අපිට වෙනස් කරන්න වෙනුවන්න PPP සටින්ස් යුසනේම් කියන එක තමා යුසනේම් එකට මගේ ඉන්ටනෙට්වල්ට සම්බන්ධ පස්සඩ් එක දෙන්න ඕන මං මගේ යුසනේම් එක දෙනවා ඊළඟට මගේ ADSL එක පස්සඩ් එක දෙනවා ඉට පස වෙන මනොවත් වෙනස් නොකර පෝටව කන්ෆිකරේෂන එක ලෑන් ෆෝ කියන්නේ මොඩිෆයි කියන බඩ්නය කලික් කරනවා දැන් අපි ඩල් සටින් සෙව් වෙලා තියෙන්නේ හට පේන ඇති ටේබල් එක යට අපේ යුසනම් එක වැටලා සේව් වෙලා තියෙනවා හරි ඊට පස්සේ අපිට පුළුවන් මේ වයිෆයි ඩිෆෝල්ට් එක පෙන්නනවා ඉතින් අපි එකට දෙනවා වෑන්වොල්ට ගිහිල්ලා ADSL සටින්සල බේසික් සටින්සල තමා ඩිසේබල් ලන් ඉන්ටෆේස තියන්නේ එක අපේ බෑන්ඩ්ග පෙන්න 2.4 ගිගහට සමගේ ලැප්ට පෙට පෙන්න්නන්නේ ඉතිං ඒකද ක්ස් පොයින්ට ඇක්විර තම පියස් කරන්නේ මම SSID කියන එක චේන්ජ් කරන ප්‍රෝලිින් කියලා තියෙන ටික ඩිලිට් කරලා ප්‍රෝලිින් විදිර තම මගේ වයිෆයි එක පෙන්න්න ඕන ඇප්ලයි සටින්ස් කියර ම දෙෙනවා හරි ඉට පස්සේ චේන් සටින්ස් ෝකේ කියල දෙනවා තොට ප්‍රෝලිින් කිලවට පේනයිට පස්සේ මට ඕඩ වෙන්න සිකරටි එක චේච් කරන්ඩ එකන් මගේ පාස්සට් එක මගේ ඩිෆෝල් පාසට් එක තියෙන්නේ මම මේකෙදී මට ඕන පාසට් එක මම දෙනවා ප්‍රේෂයට් කී කියන තැන වයිෆයි පාසට් එක මේ අනිවාර අපති වයිෆයිසේන්නේ ඇප්ලයි සිටින්ස් කියල දෙනවා සැප්ලයි චේන්ස් තුන්නට පස්සේ ඕකේ කරනවා හරි දැන් වයිෆයි එකත් සෙව් වෙලා තියන්න ඉට පස තියෙන ඇඩ්මින්ගේදී කමිට් රීබුට් කියලා ඒ
එක් කරන්න. පස්සේ commit and reboot කියන බටන් එක ක්ලික් කරලා router එක reboot කරන්න. ඊළඟට okay කරන්න reboot කරනවා gear router එක. මෙතනදී router එක තප්පර 60කින් reboot වෙනවාට පේන නැති මේ picture එකේදීත් router එකේ ඒවම් count වෙනවා පේනවා. මේ විදිහට lights ටික indicate කරන්න පටන් ගන්නවා. ඉතින් ඔයාගේ router එක reboot වෙලා එන්න අනිවාර්යයෙන්ම comment and reboot කරන්න. මොකද නැත්තම් router එකේ settings save වෙන්නේ නැහැ මේ ProLink router එකේ. router status page එකට අපිට එනවා reboot වෙලා. ඒකෙදී ඔයාට පෙන්නනවා DSL light එක steady වෙලා. ඊට පස්සේ ඔයාගේ internet කේ router light එක රතු පාට පත්තු වෙනවා. ඉතින් එතකොට ඊට පස්සේ ඉන්ටර්නෙට් ලයිට් එක කොළපාට වෙච්ච ගමන් ඔයාට පෙන්නනවා ඩිෆෝල්ට් ගේට්වේ එක ඉන්ටර්නෙට් කනෙක් වෙච්ච IP එක. ඉතින් ඒ විදිහට තමයි මේක කන්ෆිගර් කරන්න ඕන. ඉතින් අපි බ්‍රවුස් කරලා බලමු ඉන්ටර්නෙට් අපේ වැඩ කරනවාද කියලා. ඔයාලට පේනවා අපේ ඉන්ටර්නෙට් එක වැඩ කරනවා. ඉතින් මේ විදිහට තමයි මේ ProLink router එකත් කන්ෆිගර් කරන්නේ. අනිත් වෙනත් routers වගේම තමයි කලින් වීඩියෝත් බලන්න ඒ වගේ router configuration ගැන තියෙනවා. අපිට පුළුවන් ද ProLink කියන router එක පෙන්නනවා Wi-Fi එක. ඉතින් මගේ password එක දාලා මට පුළුවන් Wi-Fi වලින් connect වෙන්න. අනිවාර්යයෙන්ම මගේ network cable එක disable කරන්න. නැත්නම් conflict එකක් වෙනවා. ඉතින් මම මගේ password එක දෙනවා. Wi-Fi වලට දාපු දාලා next කරපුවාම මගේ Wi-Fi වලනොත් කනෙක්ට් වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා Wi-Fi configure කරන්න තියෙච්චර ලොකු අමාරුවක් නැහැ. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඉතින් Wi-Fi වලින් කනෙක්ට් වුණා ProLink කියන router එක. ඉතින් මම subscribe කරන්න. මේක බලන්න හොඳ නම් තව කෙනෙකුට බලන්න share කරන්න, තව කෙනෙකුට දැනුම් ලබා ගන්න, ඔබම like කරන්න, comment කරන්න. ඉතින් මගේ කලින් වීඩියෝත් බලන්න. මේ වීඩියෝ වලත් මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාටම. මේක තව කෙනෙකුට ඉගෙන ගන්න ෂෙයා කරලා ඔයාලගේ ප්‍රශ්න මාත් එක්ක කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි රයිතත්ත නායක.